ව්‍යවස්ථාවේදී තැන්පත්ව සිටින්නේ. එමතුම් ධර්මදේශනාව දේශනා කිරීම සඳහා ගෞරවනීය ආරාධනා පිළිගෙන මෙම පරිශ්‍රයට වැඩම කළා වූ රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික මෙන්න විදේශීය රටවල පවා එම සුවිශේෂී ධර්ම දූත මෙහෙවර නිර්මිත වන ගෞරවනීය සාස්ත්‍රපති ආචාර්ය අතිපූජ්‍ය මාවර්ණේ පද්ය නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම සදහවත් පින්වත් ඔබ සිල් දෙනාම මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පසුගිය කාල සීමාව තුළ ඔබ වහන්සේ රූපවාහිනියේ ගුවන් විදුලියෙන් බණ දේශනා අපට අසන්නට ලැබෙනකොට මේ රටේ ජනතාව බද්ධිය හඳුරෝ ඇයි දැන් බණ කියන්නේ නැත්තේ කියලා විමසන්න ගත්තා. මම හිතන්නේ ඔබ වහන්සේ මේ රටේ ජනතාවට මොනතරම් සමීපද කියන එක ඒ අවබෝධයෙන් විමසින්නේ අපිට හොඳාකාරම අවබෝධ වෙනවා. අද දවසේදී මිට මාස තුනකට පිටදී වහන්සේට කරන ආරාධනාවකට අනුව තමයි අද දවසේ වහන්සේ මේ පරිශ්‍රයට වැඩම කළේ. ඉතින් වහන්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටවල ඉන්න නිසා තමයි අපිට වහන්සේ පසුගිය කාල සීමාව තුළ දකින්න නොලැබුණේ. නමුත් අද අපිට වාසනාව උදා වුණා වහන්සේ මේ පරිශ්‍රයට වැඩම කරගන්නට. අපි පින් සිටින් යුතුව අපි ඔබ වහන්සේ මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා. එහෙමනම් උතුම් ධර්ම දේශනාවේ දේශනා කිරීමට ආරාධනා කරනවා දැහ වට්ටිය පිළිගැනීම සඳහා මා ඉතාමත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂක ජෙනරාල් ආචාර්ය කේ එම් ඒ පණ්ඩාර මහත්මයාට උවහන්සේ වෙත දැහත් වට්ටිය පිළිගන්නා ලෙස. එහෙමනම් අපි සියලු දෙනාම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සූදානම් වනවා. සත්තරගා තුන්වන සාමුකාර දෙවි ඒ සඳහා තැන්පත් වෙමු. අවසරයි අපි නායක ආමඳුරේ උවහන්සේට උතුම් ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා. සියලු දෙනාම නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
kame sumicca cara viramani sikka padam samadhiyami musavada viramani sikka padam samadhiyami srame raya majja pama dattana viramani sikka padam samadhiyami Pamadena sampadita samanta cakkavalesu atra gacchantu devata sattamman muni rajassa sunantu saggamokkhadam dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta dhammasavana kalo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Ramaniyani aranyani attana ramati jano Vitaraga ramesanti nate kama gavesino titi Shraddhavanta Parvika Pimatuni Me Udasana Vana Sanrakshana Department Ve Niladari Mahatma Mahatmin Karyamandala Samajikayin සමාජිකවන් අපේ සදහවතුන් එකතු වෙලා සූදානම් දෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්න. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරන පින්වත් පිරිසට ආශිර්වාද කිරීම මේ පින්කමේ මූලික අරමුණයි. ඒ වගේම මේ ආයතන දෙකේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරමින් ඉඳලා අභාවයට පත්වෙච්ච පිරිසට පින් අනුමෝදන් කරන එක මේ පින්කමේ තව ආරම්භයක් ලෙස අපට සඳහන් කරලා තියෙනවා. අපි ජපානයේ ඉඳිම මේ ආයතනයේ වැඩ කරන මහත්මයෙක් අවස්ථා ගණනාවක් අපට දුරකථනයෙන් කතා කරලා මේ පින්කමට වැඩම කරන්නට කියලා අපිට ආරාධනා කටයුතු සිදු කළා. මේ සතුට වෙනවා මම හිතන්නේ මම පළවෙනි වතාවට මේ ආයතන පරිශ්‍රයේ මේ වගේ දේශනාවකට සම්බන්ධ වෙන්නේ අපිට ආරාධනා කිරීම ගැන අප ස්තුතිවන්ත වෙනවා සහ ආශිර්වාද කරනවා. පින්වතුන් මේ සිදු කරන්නේ තාම යහපත් දෙයක්. හැබැයි මේ යහපත් දෙයක් බවට පත්වන්නේ මේ පැයක පමණ කාලය අපි අතිශයින් ඵලදායීව යොදාගත්තු පමණ. මොකද ඇත්ත මේ රාජකාරී කරන පැයක තමයි මේ බණ අහන්න වාඩි වෙලා ඉන්නේ. රාජකාරී වේලාවේ පැයක් ඔයත් බෝඩ්ඩු සංගීතියෝ නිවුස් එක අනසක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දැව සංස්ථාවේ සේවකයෝ පැයක වැඩ වර්ජනයක් කියලා ප්‍රවෘත්තිවල. එතකොට ඔයත් මේ පැයක් වැඩ නොකර මෙතන ඉන්නවා. මේ පැයට හැබැයි ඔයත් අන්නගේ වැටුපට මුදලක් මම නැහුවා කියලා ගානක් කපන්නේ නැහැ. පැයක් කිව්වට මේක පැයක්ම වෙන්නේ නැහැ. ඊට පස්සේ තීබුණා අස්කරනවා ආදි වශයෙන් ගත්තම මේක පැය තුනක විතර ප්‍රෝග්‍රෑම් අඩු පැය තුනක්වත් මෙහි කාර්ය මණ්ඩලය වැඩ නොකර බණ කියන මාතෘකාව යටතේ අනුසාංගික කරුණුත් එක්ක ඉන්න එක්කෙන. එතකොට එක්කෙනෙක් පැයක් හිටියොත් පැය එක්කෙනෙක් පැය තුනක් හිටියොත් නේද පැය තුන. හැබැයි
තුන්සීයක් පැය තුනක් හිටියා. රාජකාරි පැය නමසීයක්. රාජකාරි පැය නමසීයක්. අද බණට වෙන් කළා. ඒක ආයතනික ඵලදායිතාවයේ පැත්තෙන් ගත්තොත් විශාල කඩාවැටීමකට හේතු වෙන දෙයක් දියුණු රට. හෝ දියුණු වෙන්න හිතන රට. එහෙනම් මම යෝජනා කරන්න මොකක්ද? මේ වැඩේට අවංක වෙන්න. මොකද නැත්තම් මේ අපි ඔක්කොම එකම වෙලා මුළු ලංකාවෙම තියෙන සුදු ක්‍රීඩාවේ තව ක්‍රීඩාවක් කරනවා. එන්න අපි මේ වැඩේට ඉතාම අවංකව මේ පැය බණහන්. ඒ බණ ඇතුලේ තමන්ගේ පුද්ගලික ජීවිතේ වගේම ආයතනික ජීවිතේ ඉහළට ගෙනියන්න යමක් ඉගෙන ගන්න. එක්මත් ඥානය අවබෝධයක් දිනු කර ගන්න වැඩ කරනවා මේක රජයේ වැදගත් සංස්ථාවක් ආයතනයක් නිසානේ. සහ අපි පඩි ගනිමින් බලනවා. අපිට මේ පැය තුනේ පඩි පා කියලා මොකක් හරි නෝට් එකක් යවනවා නම් අල්ලන්න. මේක ගන්න නිසාම අවංක භාවය කියන එකනේ. අතිශයින්ම වැදගත්. අතිශයින්ම පැය තුනක් නිසා. බුදුහාමුදුරුවෝ වනන්තරය උපමා කරගෙන බොහෝ දේශනා සිදු මා සඳහන් කරපු ගාථා පාඨයත් ධම්මපදයේ අරහත් වර්ගයේ තියෙන ගාථාවක්. රමණීයානි අරඤ්ඤානි යත්ත න රමති ජනෝ වීත රාගා රමස්සන්ති නතේ කාම ගවේසි. සාමාන්‍ය වනන්තර පොදු ජනයාගේ සිත් අලවන්නේ නැහැ. පොදු ජනයා කියන්නේ කෘතඥයා කියන්නේ තේරගන විදිහට කිව්වොත් කාමය ඔයන, ධනය ඔයන, ඉන්ද්‍රියන් පිනවන්න ඔයන, තවත් අර්ථකින් කිව්වොත් අරියාණන් අදස්සාවි, ආර්යම් දැක්කේ නැති, අරිය ධම්මේ අකෝවිදෝ, ආර්ය ධර්මයේ අදක්ෂ, අරිය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මයේ හික්මෙන්න තරම් විනයක් හදාගන්න තරම් සමත් නූනු, ඔය අර්ථනේ පෘතජ්ජන කියන එක අදහස්. තේරෙන විදිහට කිව්ව පොදු ජනන. පොදු ජන. සාමාන්‍ය සසජීක මිනිස්සු කලා සම්බන්ධව තියෙන අදහස. එහෙම මේ ප්‍රියමනාප ඇලෙන ආසාවෙන් පිරුණු පැහැදුණු අදහසක්ම නෙමෙයි. මිනිස්සුන්ට වනය සමහරුන්ට කරදරයක් ලෙස වනයත් එක්ක ජීව කොට්ටාස දෙන්න. ඒ වනන්තරය ඇසුරු කරගත්තු ජීව කොට්ටාස ඒ ගම්දන්නව්වලට පැමිණීම නිසා ගම්දන්නව්වැසියන්ගේ ජීවිතවලට යම් අභියෝගයක් තියෙනවා කියන එකෙන් ඒ ජීව පද්ධතියටත් ඒ වනන්තරයට පොදු ජනයා එහෙම මේ ප්‍රිය කරන්නෙම නැහැ. තාම හොඳ සාධනීය අදහසක් නෙමෙයි. පොදු ජනයාට වාණිජමය අදහස් තියෙන්න පුළුවන් නේ. වනන්තරය සම්බන්ධව වාණිජ අදහස් තියෙන්න පුළුවන්. මේකේ ගස් ටිකක් කපා ගත්තොත් පොදු ජනයා කියනකොට පොලිටිෂියන්ලා අදාළයි. සියලු ජනයාට කැලය දක්වන් ප්‍රධාන වශයෙන් ඉන්නේ ගස්වලට මිලක් නියම කරගන්න. එකෙන් කියන්නේ නැහැ මේ බුදුදහම මේ ප්‍රැක්ටිකලි මේ මිනිසුන්ගේ අවශ්‍යතාවලට ගස් කපා ගන්න එකට ඉරහි වෙනවා. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකට ඩිසිප්ලින්. ඒක කරන්න පුළුවන්. ඒකටත් විනයක් ඇතුළු තමයි ඒ කොයි දස්ත ඉවත් කරන්නේ, කොයි දස්ත ඉවත් නොකරන්නේ. ඒ සඳහා ඒ ඉවත් කරණයට තියෙන ඊළඟ වැඩ පිළිවෙල මොකක්ද? අතිවශයෙන් ඒ ඕනි එකක් අයින් කරන්න ක්‍රම තියෙනවා. අපේ අවශ්‍යතාවලට ප්‍රයෝජනයක්කට ගන්න ක්‍රම තියෙනවා. හැබැයි ඒ ක්‍රමය අතිශයින්ම විනය අනුකූල ක්‍රමයක්. ඒකට ඩිසිප්ලින් එකක්. දැන් ඔයත්තන්ගේ කාර්යභාරය වන්නේ අන්නේ ඩිසිප්ලින් එක හදන්න. ඒ කියන්නේ
අනන්තරයක් එක්ක වැඩ කරන ඉස්කේන් එක හදන එක වත්තන්ගේ ආයතනික කාර්යභාරයක් විය යුතුයි කියලා මම හිතනවා. මම දන්නේ නැහැ මේකෙන් කරන්න විපත්ත කියලා සාතික වශයෙන් මොකද මේකේ තියෙනවා දැව සංස්ථා තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු තියෙනවා වන ජීවී අමාත්‍යාංශ තියෙනවා පරිසර අමාත්‍යාංශ මේක. ඇදලි කුටි ගොඩයිනේ මම ප්‍රෙසිඩන්ට් කන් කරන්නේ මේ ඔක්කොම එකතු කරලා. ඉතියා මෙහෙම මේ අරඤ්‍යණයක මේ රාජ්‍යක් විදියට අතිශයින්ම පාඩු උත්සාහගත අතිශයින්ම අඥාන වැඩ කියලා තමයි මම හිතන්නේ. සමාවෙන්න නැත්නම් රස්සාවට කට්ට ගන්න නෙමෙයි කියන්නේ. රාජ්‍යක් එහෙම ගෙනියන්නේ. රාජ්‍යක් ගෙනියන්නේ එකට අතහල මේ දේවල් කළමනාකරණය කරන්න ඕන, ඒවායේ දේවල් සමහර ඒවා එකතු කරන්න ඕන, සමහර ඒවා අඩු කරන්න ඕන, සමහර ඒවා අලුතින් උපද්දවන්න ඕන. සමහර වෙලාවෙ නැති කළා වුණා. එන්න තමයි සාමාන්‍ය රාජ්‍යයක් ගෙනියන්න පුළුවන්. අපිට ආසව වුණාටම රාජ්‍යයක් ගෙනියන්න බැහැ. අපි ආසව විදිහටනේ. අපි ආසව විදිහට නම් කකුල් දෙක උඩ තියන් ඉඳලා සල්ලි හම්බ වෙනවනම් මුහු ප්‍රශ්නයක්. මේ මූලික අර්ථයක් විය යුතුයි. වනය සංරක්ෂණය කර. එතකොට වනය සංරක්ෂණය කරන්න හිතන අයවලු දැනගන්න ඕන අනිත් අය වනය ගැන හිතනවා. සාමාන්‍ය පොදු ජනයාට වඩා විශේෂ විශේෂ පිරිසක් ඉන්නෙපයි මේ මේ ආයතනය තුළ ඉන්න අය. ඒගොල්ලන්ට වනය සම්බන්ධව තියෙන ආකල්ප පොදු ජනයාගේ ආකල්ප වුණොත් හරියට හරියෙම ඉවරම තමයි. ඔය අතන්ටත් මේ ගස් දැක්කම් පේන්නේ අත ලී කීයද පරාල කීයද වගේ නම් බුදුම වැඩක් වෙන්නේ නැතාවට. ඒ පොදු ජනයාද වෙන්නේ නැහැනේ. හැබැයි පොදු ජනයාගේ ආකල්පය සහ මේ වැනි ආයතනයක ඉන්න විශේෂඥ දැනුමක් තියෙන වෘත්තිකයින්ගේ ආකල්පය ස්කොලස්ලගේ ආකල්පය මේ මේ ආයතනයට සම්බන්ධව ඉන්නේ. කර්මණ්ඩල සමාජිකයින්ගේ ආකල්පය සහ මුලින්ම වෙනස් වෙනවා. පොදු ජනයා හිතන විදියට ඇත්තෝ හිතන්න කටයුතු කරන්න බෑ. එහෙම හිතන්න කටයුතු කරන්න ගියොතින් එහෙම අපේ රට විශාල අනතුරකට ගමන් කරන්න පුළුවන් අනාගතේදී. මොකද අපේ රටේ රට වශයෙන් කිව්වොත් විශාල ජනගහන වර්ධනයක් තියෙනවා. මේ ජනගහන වර්ධනයත් එක්ක මිනිස්සු මේ අසන වශයෙන්ම මේ භූමිය අඩු වීමත් එක්ක මේ රටට සාපේක්ෂව භූමිය අඩු වීමත් එක්ක මිනිස් වනාන්තරයට අත දෙවීම තමයි අතිශයින්ම මේ අපි කියන්නේ මොනවද තීරණාත්මක වනාන්තරවලට පව. ඒවට පවා හානි කරන්න පොදු ජනය පෙළඹෙන්න පුළුවන්. මොකද ඔහුගේ පැවැත්ම වෙනුවෙන් ඔහු හැමතිස්සම කිසිදු වග විභාගයකින් තොරව පොදු ජනය තීරණ ගන්න. පොදු ජනය තීරණ ගන්න මොකද යාර දැන් පොලිටිෂියන් ලාගේ වුණා ඒගොල්ලෝ ඒව සම්බන්ධව පොදු ජනය හිතන විදියටම තමයි හිතන්නේ. මොකද ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝගේ පැවැත්ම තියෙන්නේ පොදු ජනය තෘප්තිමත් කරන. දැන් ඒ පොලිටිෂියන්ලාට හිතන්න තියෙන ඒ වගේ පොඩි කොටසක් ඒගොල්ලෝ ඉන්න මැතිවරණ ගැන ඒගොල්ලෝ හිතනවා. අද න්‍යායදින ඉන්නාට ඉන්න මැතිවරණ ගැන හිතලා වැඩ කරන්න බෑ. ඔබ වැඩ කරන්න ඕන ලංකාවේ සමස්ත මානව වර්ගයාගේ සහ සමස්ත ජෛව විවිධත්වයේ අනිකුත් සත්ව වර්ගයාගේ අනාගත උන්නතිය කොයි විදිහටද සකසන්නේ කියන දර්ශනය මත තමයි මෙහි වැඩ කරන අය වැඩ කරන්නේ. පොලිටිෂියන්ලා හම් වැඩ කිරීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද ඒ මිනිස්සු සතුටු කරන තරමට ඒගොල්ලන්ට ඡන්දයක් හම්බෙන මිනිස්සු. එතකොට ඒගොල්ලෝ තීන්දුව ගන්න පුළුවන් පොදු ජනයා හිතන විදියටමයි. ඒකනේ සමහර දේශපාලකයන් දැකලා කියන්නේ අයියෝ මෙයා කారణ කවදාකද ජනාධිපති වෙන්න බෑ අගමැති වෙන්න බෑ. මොකද මේ මිනිස්සුත් එක්ක නැහැ කියන්නේ. ඒකනේ මිනිස්සුත් එක්ක ඉන්න මිනිස්සු කියන්නේ ගස් කපන උන් එක්ක ගස් කපන. පස් කපන උන් එක්ක පස් කපන. ගල් කොළ දාගෙන ඉන්න උන් එක්ක ගල් කොළ දාගෙන ඉන්න. බාර් කරන උන් එක්ක බාර් කරන. ඒ කටියට තමයි මේ පොදු ජනයාගේ නායකයෝ කියන්නේ. ලංකාවේ වෙන රටවල පොදු ජන නායකයෝ කියන අයයි මේ රටේ පොදු ජන නායකයෝ කියන අයයි අතර ආසයි කොළොවයි වගේ ලොකු වෙනස්කම් තියෙන බව ඔබ මේ අවබෝධ කරගන්න.
ඒ ගොල්ලෝ කල්පනා කරන්න මිනිස්සු සතුටු කරන්න ඕන. මිනිස්සු සතුටු කරන තරමට මිනිස්සු ඒගොල්ලෝ සතුටු කරන. ඔබ එහෙම හිතන්න එපා. මතක තියාගන්න. අතිශයින්ම දූෂිත රටක් ඉන්දියාව. පොලිටිකලි හරිම කරප්ට්. හැබැයි ඉන්දියාව කියන යෝධ රට අතිශයින්ම දූෂිත දේශපාලන තන්ත්‍රයක් තියෙන රට තවම සුරක්ෂිතව තිබෙන ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය නිලධාරීන් හරිම අවංක පිරිසින්. එහෙම ඔය සුද්ධ හදපු මේ ස්ට්‍රක්චර් එක හරි බලව. සමහර වෙලාවට පොලිටිෂියන් නටාගෙන හැමිලා රාජ්‍ය නිලධාරීන්ගේ ඒ තියෙන හයිය සහ ඒගොල්ලෝගේ තියෙන පෞරුෂය ගාව නැවතුන. ඔය ඉන්දියාව පාලනය වෙන්නේ එහෙමයි. නැත්තම් දැක්කම පිස්සු වැදෙන රටක් නේ. හැබැයි ඒක පාලනය වෙන මම කියවල තියෙන ඉන්දියාව ගැන ඒක මේ පොලිටිෂියන්ලගේ අනුහසකින් නෙමෙයි ඕක රැකෙන ටික රැකෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ ඒ රටේ ප්‍රධාන මර්මස්ථාන පාලනය කරන ඒක මේ නිලධාරී කණ්ඩායම අතිශයින්ම අරසුත හදලා තියෙනවා ඒගොල්ලන්ට හොඳ පෞරුෂය. බෙස්තොට බණින එකනේ මේ ලංකාවේ මිනිස්සුගේ ස්වභාවය මේ ඇමරිකන් නම් බොරුවට වෛර කරන යටින් සල්ලිල්ල කරන. එංගලන්ත නම් සුද්දෝ නම් අම්මෝ පර සුද්දෝ උකුන් කිය කිය හැම එකම එංගලන්ත යන විදිය ගැන මේ ක්‍රම හොයන YouTube පිළි පිළි. බොරු කාල බොරුවම ජීවිතේ වෙච්ච උනේ මේ රටේ භාගෙට භාගයක් අතින් ඇත්ත කිව්වා. ඒ නිසා ඒවා කතන්දර නේ. අපි තේරුම් ගන්න ඕනේ ඒගොල්ලෝ සිස්ටම් හදලා ඒ සිස්ටම් වලින් ඒ රටවල් කවුරු පාලකය වුණත් රැකෙනවා. ඒක මේ වගේ රටවල් වලදී වෙන්න පුළුවන් එකම දේවල් තමයි ඔබ කොච්චර දුරට ඔබගේ ආයතනය තුළින් ඒ සේවාවට ඔබ අවංකව. ඒ අවංකකම ගොඩනැගෙන්නේ නැහැනේ දාර්ශනික අවබෝධයක් නැත්නම්. තමන්ගේ මේ සබ්ජෙක්ට් එක ගැන ඒකේ විෂන් එක මොකක්ද? ඒකෙදි තියෙන්න පුළුවන් ඩිසිප්ලින් එක මොන වගේද? ඒවාදී අපි ගන්න ඕන ක්‍රියාමාර්ග සහ නොගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? අපි වශයෙන් ඔබට දෙන ස්කිල්ස්, නොලෙජ් එක, ඩිසිප්ලින් එක මේවායින් තමයි රට රකින්න පුළුවන් මේවා. ඒහිඳ අත වශයෙන්ම කියනවා නම් පොදු ජනයා හිතන විදිහට කැලය ගැන හිතන්න එපා කියන එක තමයි මම ඔබට කියන්නේ. අපි මොනවා කිව්වත් දැන් මම ගිහිල්ලා මේ බණ කිව්වොත් එහෙම අපේ ගම්පලාත්වල දෙනියාය මාවරලා ඉන්නේ උන් මගේ ඔළුව බලන්නේ. මොකද හේතුව උන්ට හිතෙන්නේ තව මේ ළඟ තියෙන රක්ෂිත වනාන්තරයක් සුද්ධ කරලා තේකස් 20ක් ඉඳගන්න විදිය තමයි උන්ගේ ඔළුව. මහ රක්ෂිත වනාන්තරයක් නැදින් මේ පාරක් කපලා කාපට් එකක් ගහගෙන රූම් ගාලා ත්‍රිවිල් වලින් යන හැටි ගැන තමයි ඒගොල්ලෝගේ ඔළුවට දෙන්නේ. මම කිව්වා මග ඔළුව බලයි. ආකාමේ අපේ බඩට ගහන දෙනවා කියලා. ඔබට මේවා කියන ගමන් මම පොදු ජනයාගේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. පොදු ජනයාට පෙන්වන්න බැරි. හැබැයි ඒගොල්ලෝ දන්නේ අපි අද මේ කතා කරන දේවල් ක්‍රියාත්මක කරොත් තමයි ඒගොල්ලෝ වතුර ටික හම්බෙන්නේ. ඒගොල්ලෝගේ ජීවිත ඇත්තට රැකෙන්නේ. පොඩි කාලයක් නෙමෙයි. ඒගොල්ලෝගේ ජීවිත සහ ඒගොල්ලෝගේ પરම්පරා ගානක ජීවිත රැකෙන විදිය තමයි අපි ඒගොල්ලෝ හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්නේ. ඒ තමයි ප්‍රධානම පොයින්ට් එක. ඒ කියන්නේ රහතන් වහන්සේලා හිතන්නේ එහෙමයි අනන්තර ගැන. රහතන් වහන්සේලා මොකද කරන්නේ? වීතරාග රමෙස්සන්ති නතේ කාම ගවේෂණාර. වෙන අභිලාෂ නැති රහතුන් වහන්සේලා අනන්තරය සම්බන්ධ ආකල්පය පොදු ජනයාට වඩා වෙනස් සුදරනවා කියන එක තමයි මේ ගාථාවේ දාර්ශනික අර්ථය. පොදු ජනයාට හිතන විදියට නෙමෙයි රහතන් වහන්සේලාට, ඒ කියන්නේ අවබෝධයට පත්වෙච්ච අයට වනන්තරය ගැන හිතෙන්නේ. ඒගොල්ලොත් වනන්තරෙත් එක්ක තියෙනවා මේ සම්බන්ධය. හැබැයි සම්බන්ධ වෙනස්. ඒ සම්බන්ධ වෙනස්. ඔබටත් වනන්තරෙත් එක්කම තමයි සම්බන්ධ. වන සංරක්ෂණය වෙන්නේ ඊළඟට ඒකේ මොකක් හරි රටට අවශ්‍ය දේවල් මේ රටේ පැවැත්මට මානව ප්‍රජාවගේ පැවැත්මට අවශ්‍ය දස් නිර්මාණය කරලා ඒවා කපලා ඒවා විධිමත් වයින් කරලා අලුත් පෙළක් ඉඳලා ඒකට තමයි දව සංස්ථානේ ප්‍රධාන වශයෙන් ඒක මනසින් හිතරේ
එතකොට ඒක යම්කිසි මේ දර සංස්ථා කිව්ව මේක අයින් කරන ටිකට ඩිසිප්ලින් එකක් සහිත ආයතනයක් කියන එකනේ. හැම හොරෙකුටම ඉඩක් දෙන්න නෑ. වැඩි ඉතින් ඒකේ හොරු හිටියොත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් පොදු ජන හොරුන්ට ඉඩ නොදී ඒකේ උන් හොරු වුණොත් කොහොමද කියලා හිතන්නකො. සමා වෙන්න මං හිතෙන් විරුද්ධව කතා කරන කෙනෙක් නේ ඔළුව පැලුවා. මම කියන්නේ හිමුනොත් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ගැන මේ ඒක වැඩ කරන මහත්තුරු හිතන්න ඕන. ඒක හදලා තියෙන අර්ථ නම් මම දන්න තරමට අර වගේ ලොකු පුළුල් මේ වන සම්පතට මේ ශාක පද්ධතියට සත්ව පද්ධතියට හානි නොකර නමුත් මිනිස්සුන්ට අවශ්‍යයි දව ටිකක් ඒකට අදාළ ටික නිර්මාණය කරගෙන ඒක විධිමත්ව කපල තෝරලා බේරලා ඒක ඉවත් කිරීම පවා විධිමත්ව කරලා එහෙම වැඩකට ඒක තියෙනවා. ඒ නිසා පුදුතහම අපිට මේකට අවශ්‍ය කරන يعني ඔබේ වෘත්තියට අවශ්‍ය කරන තාම නිවැරදි දාර්ශනික පදනමක් ඔබට කියලා දෙන්න. පොදු ජනයා හිතන විදියට වනාන්තර ගැන හිතන්න එපා. ප්‍රධානම දේ. ප්‍රධානම දේ. එතකොට හිතන විදියට හිතන්න එපා කියන එකේ අදහස තමයි දෙවෙනියට පොදු ජනයා වැඩ කරන විදියට ඒව එක වැඩ කරන්නත් එපා. මොකද අපි හිතන විදියන්නේ වැඩ කරනකොට යම් විදියකට හිතනවද 90%ක්ම වැඩ කරන්නේ ඒ හිතන මතන විදියනෝ. බුද්ධාගම කර්මය ගැන කියලා දෙන්නේ එහෙමනේ. චේත ඉත්වා කම්මං කරෝති. කායේන වාචාය මනස. මුලින්ම හදාගන්න සංකල්පේ චේතනාව. චේතනාව හදාගෙන ඒ චේතනාව ක්‍රියාවට නංවනවා කයනේ වචනේ හිතන. එතකොට මිනිස්සුන්ගේ අපි හදන්න ඕන චේතනාව. මිනිස්සුන්ගේ හදන්න ඕන චේතනාව. දැන් සාමාන්‍ය ලෞකික මිනිස්සුත් එක්ක වැඩ කරද්දී බාහිර නීති පද්ධති හදන එක ඔබ කළ යුතුයි. මොකද පොදු ජනයාට එහෙම විනය පද්ධතියක් ඔබ විසින් බලවත්ව පැනෙන්නේ නැත්නම් පොදු ජනයාව පොදු ජනයාගේ අර තියෙන ආකල්ප වෙනස් එකක් නිසා එයා වැරදියට වනය සම්බන්ධව හැසිරෙන එක නවත්තන්න බෑ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආයතනය දැටි නීති අනවීම අවශ්‍යයි වනන්තරය සම්බන්ධ. දැඩි නීති පද්ධති තියෙනවා. ඒවා මම කියන්නේ අර අපරාධ නීති විය යුතුයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය නීති වෙන්න බෑ. වනන්තරය සම්බන්ධව කටයුතු කරනවා නම් ඒවා අපරාධ නීතියෙන්ම දඬුවම් දෙන්න මම දන්නේ දැන් කොහොමද තියෙන්නේ කියලා. එහෙම හදනවා නම් නීති හදන්න ඕන, තියනවා නම් තියෙන්න ඕන වනන්තරය සම්බන්ධව දඬුවම් දෙති අපරාධ නීති. සාමාන්‍ය නඩු අහන්න බෑ ඒ වගේ ඒවා. මොකද එවැනි බරපතල නීති රීති ප්‍රමාණයක් තියෙන බව මිනිස්සුන්ට දැනුවත් කිරීම අවශ්‍යයි. ලංකාවේ මිනිස්සු කොටක් දන්නේ නැහැ. يعني මිනිස්සුන්ට දැනුම නැති කම මිනිස්සුන්ගේ විනය නැති වෙන හේතුවක්. අපිට උපයලාගේ වන සංරක්ෂණයේ බලගතු ක්‍රියාදාමයක් වෙන්න ඕන වනන්තරයට එරෙහිව කටයුතු කරන වනන්තරය සම්බන්ධව අවනීතිකව කටයුතු කරන අයවලුන් සම්බන්ධව පවතින දැඩි දඬුවම් සහ දැඩි නීති රීති ජනගත කිරීම. ජනගත කරන්න බෑ. මිනිස්සු දන්නේ නැති වුණාමත් මිනිස්සු නරක වැඩ කරන, දැනගෙනම නරක වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒක වෙනම කාරණයක්. බහුතරයක් දෙන ඇත්ත වශයෙන්ම මේ වනන්තරයේ සම්බන්ධව පවතින නීති රීති සාතිශය බහුතරයක් දෙන දන්නේ දන්නේ ඔය මේ සෝබාදහම නීති රීති විතරයි. මේ ගහේ අත්ත කැඩුවොත් දෙයියෝ කෝප වෙයි, මේ ගහට දෙවියෝ අධිග්‍රහිතයි නිසා ඒවට අත උදාහරණ බෝගස් වලට වගේ අත තියන්නේ නැතුව තාම ඉන්නේ ඒවත් එක්ක තියෙන ආගමික විශ්වාසය. ඒ වගේ කස් 28ක් අපිට තියෙනවා. බෝගස් 28ක් ඒ 28 ප්‍රමෝට් කරගත්තත් ගස් 28ක් හරි ඉතුරු කරන්න ඕනේ. මේ ආගමික. ආගමිකව ඒ ගස් 28 සම්බන්ධව ආගමික සංකල්ප ගොඩනැගුවොත් එහෙම අඩුම ලංකාවට ඒ ගස් 28 හරි ඉතුරු කරන. දැන් මොන වුණත් පන්සලේ ගෝඨාභාවට ගිහිල්ලා මේකෙන් යකලී ගියක් කපන්න පුළුවන් නේද වගේ වන් හිතන්නේ නැහැ නේ.
ලොකු දෙයක් මේ ඒකේ කොලේ පා ගන්නත් බයයි මම මේ වලුවට යනවා එනවා බෝමුල් ගෝපත් මට පෑගෙනවා සමාව දී මගේ පව් වරවනවා බෝ රජුනේ මට අවසර දෙනවා වගේ වැඳ වැටලා සමාව ඒ පොදු ජන ආගමිකව වැඩේ තියන්නේ මේ රටේ ඉන්න ඒකාගමිකයෙක් නෙමෙයි ආගම් විශාල පිරිසකගේ විශ්වාසයක් කරන යන්නේ එතකොට ආගමිකව වනාන්තරය රකින්න බෑ ඒ කියන්නේ ආගමිකව ගස් කීපයක් අඩුයි. දැන් පාරවල් ලයින් තියෙන සමහර බෝගස් ඉවත් කරන්න යනකොට සටන් කරන්නේ උන් ළඟම තියෙන කැලෑවේ ගස් ඉවත් කරනවා. ඒක තමයි සබා. ඒ අරක ආගමිකයි. ඒ ආගමික එකෙන් රටක් සංවර්ධනය කරන නීති රීති හදන්න බෑ. දැන් මට ඕන නම් මේ බෞද්ධාධිපත්‍යයක් ගැන හිතලා මේ බෞද්ධ නීති රීති වලට අනුව මේ රටේ වනාන්තරයේ සම්බන්ධ නීති හදන්නේ මේ වගේ මනස්ගත කියනවා නම් ආමුදුරු කෙනෙක් බුද්ධිමත් නැහැ. මොකද රාජ්‍ය පාලනයයි ආගමයි ඒව වෙනස් නෑ. ඒව වෙනස් කාරණා. අපේ රාජ්‍යයක බුදුදහමේ සම්බන්ධය ලොකු සම්බන්ධයක්. ඒ සමහර සබ්ජෙක්ට් තියෙනවා ඒවා මේ ආගම ගාගෙන කරන්නේ මේක ආගමික රාජ්‍යය නෙමෙයි. මේක ආයතුල්ලා කුමේනිගේ රාජ්‍යයවත් නේ. සෞදියවත්. මේක මේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිගන්න ප්‍රජාතන්ත්‍රවාදී නීති රීති රාමුවක් පිළිගන්න රටක්. ඒ නිසා මේ බෞද්ධ විදියට නීති හදලා ලංකාවේ මේ කැලෑ පාලනය හෝ ඒවා ඊමගේ කතා කරන්න ඕනේ. ඒවා කවුරු හරි කියනවා නම් තේරුම් ගන්න මේ අපි මේ බෞද්ධ නායකයෝ විදිහට අපි මේ කරනවා කියලා බොරු කියන්නේ කියලා තේරුම් ගන්න. ඒගොල්ලෝ මේක මොකක් කරන්නේ? මම කරන්නේ නැහැ. මම කරන්නේ මෙච්චර දේවල් අපිට කතා කරන්න ඕනෙත් නැහැ නේද? ඒ නිසා ඒක කතාන්. ඒවා අමතක කරලා. මේකට ඕනේ ලෞකික දෙන්නේ. වනාන්තරයට ඕන ඒ සම්බන්ධව විශේෂඥවරු විසින් හදන ලද නීති රීති. ඒව ඕන. ඒව ඕන විතරක් නෙමෙයි එහෙම නීති රීති ගැන බාහු සත්‍යංච බහුශෘත භාවයක් තියෙන්න ඕන පාසල් දරුවක ඉඳලා වැඩිහිටියා දක්වා ඔබලා වන සංරක්ෂණය ගැන හිතනවා නම් ඒ දැනුම සමාජයට දෙන්න මා යෝජනා කරනවා වැඩ පිළිවෙල වලට මිනිස්සුන්ට වඩා මිනිස්සුන්ට වනය ගැනවත් වනයේ ඉන්න ජීවීන්ගේ වටිනාකම් ගැනවත් දන්නේ නැහැ. දැන් ලංකාවේ මිනිසුන් ඉත්‍යාවෙත් දැක්කොත් තියෙනවා. සම්මත මිනිසුන් ඉත්‍යාවෙත් දැක්කොත් තියෙන මසක් එච්චර. හැබැයි ඉත්‍යාව විසින් ඒගොල්ලෝගේ මේ එළවලු වලට වෙනත් දේවල් වලට පැමිණෙන කුමින් කොච්චර අනුභව කරලා භුක්ති විඳලා තමන්ගේ ආහාරය කරගෙන ඒගොල්ලෝගේ ඒ ඒ බහුභෝග සම්පත් රැකලා දෙනවද කියන එක ගැන කිසිම අදහසක් නැහැ. සර්පය සම්බන්ධවත් එහෙමයි. උරග මේ බඩ ගහගෙන යන සතු සම්බන්ධවත් එහෙමයි. මම ඔය මේ පිටිසර ගම්බල ඔය මේ අනුරාධපුරෙන් එහා ඒවයි ගම්බල බණ කියන්නේ ගියාම මම කියලා තියෙනවා මේ සර්පය ඔහෙම මරපු අය අවංක අතුස්සන්නේ කියලා. නෑ අතුස්සනවා. එක මිනිහෙක් එකපාරක් අත ඉස්සුව සර්පයෝ 100කට වැඩි වුණා කිව්වා. හරි ආඩම්බරෙන් කියන්නේ බණ අවසන් නිකන් පිරිකරක් දීපන්. එතුම ආඩම්බරේ සතුටෙන් කියනවා ඉතින් ඒක හොඳයි අවංකයි ඉස්සුවේ කියන්නේ මාල තියනවා කියලා අවංකයි. හැබැයි අතවස්සෙන් කිව්වොත් මේ ඒ සර්පයෝ කියන කොටසෙන් අපිට අනතුරු කරන කොටසක් නෙමෙයි. ඒගොල්ලෝ අනතුරක් කරන්නේ ඒගොල්ලෝ බය වුණොත් උතරම ඒගොල්ලෝ බය වෙන්නේ නැත්තම් ඒගොල්ලෝ අනතුරක් කරන්නේ නැහැ. වැරදීමකින් මිසක. ඒගොල්ලෝගේ ආහාරය අපි නෙමෙයි. වෙන කොටසක්. නමුත් මිනිස්සු ඉතින් දුටු තැන අන්නගෙන ගිහිල්ලා මරන්න ඕන පොල් වලින් ගහන්න ඕන. එහෙම තමයි පොදු ජනයා හිතන විදිහ ඒක. පොදු ජනයා හිතන විදිහ. ඉතින් පොදු ජනයාගේ සිතුවිලි වෙනස් කරන්න ආගමික ශාස්ත්‍රවරු බණ කියන්න ඕනේ. අපි බණ කියන්නේ ප්‍රාණඝාත කරන විපාකයේ බණ කියන්නේ ඒක. ඒ කියන්නේ ඊගොල්ලෝ සත්තු ගැන හිතන විදිය සම්පූර්ණ වෙනස් සාමාන්‍ය මිනිස්සු. හිතන්නේ මේ හැම සතාම අපිව කයි. ඒ නිසා අපි ඊට කලින් අපි උන් කන්න ඕන. අපි මරන්න ඕන. අල්ලන්න ඕන.
විනාශ කරන්න ඕන. ඔය ඇත්තන්ට මේ වන සංරක්ෂණය අවංකව කරන්න ඕනි කියලා හිතනවා නම් මා යෝජනා කරනවා මිනිස්සුන්ට ඒ වනාන්තරයේ වටිනකමත් එය විනාශ කරොත් ඒ ශාක හෝ ජීව පද්ධතියෙන් වෙනසුවොත් ඒගොල්ලන්ට සිද්ධ වෙන ලෞකික සහ අනිකුත් දණ්ඩනමයනේ දණ්ඩනමය වශයෙන් වෙන අනර්ථයක් ආදීනව කියලා කියන්නේ ඒකට ආදීනවයත් ඒගොල්ලන්ට කියලා දෙන්න කියලා දෙන්න හැම දෙයක්ම මේ ලංකා මිනිසුන්ට කියලා දෙන්න මේ දැනුම නොලබෙන තාක්කල් මිනිස්සු එක්ක බයට එක්ක අනුවණකමට එක්ක ඇත්තටම අඥානකමට මිනිස්සු නොකළ යුතු ගොඩක් දේවල් කරනවා දැන් මම ප්‍රසිද්ධියේම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ කියලා පිළිගන්න කෙනෙක් සියලු හාමුදුරුවෝ ලංකා විරුද්ධුණත් මම පිළිගන්නවා ළමයින්ට අඩුම 7 8 පන්ති එනකොට එයාලගේ ශරීරය ගැන එයාලගේ ශරීරය එක එක්කෙනාට ස්පර්ශකරන්න නොදී පරිසං කරගත යුතු ආකාරය ගැන ඒගොල්ලොන් ඇබියුස් කරන්නේ කොහොමද අනිත් අය ඒගොල්ලෝ නොදැන කියන ඒවා ගැන ඒගොල්ලොන්ට සමාජයේ පවතින භයානක රෝග වැළඳෙන්නේ නැතුව ඒගොල්ලෝ පරිසං වෙන හැටි ගැන දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕන කියලා තමයි මම පුද්ගලිකව පිළිගන්නේ. එයි එහෙම අධ්‍යාපනය නැතිකම නිසා වෙනසෙන දරුවන්ගේ ප්‍රමාණය අතිශයින් විශාලයි. ඒවා මේ බණවලින් පෙරන්න බෑ. බණ අහන්න යනවද සල්ලාලේ උනේ. අනිත් එක බණ අහන මිනිහාගේ ත්‍රාගය විශ්ුණාට පස්සේ එයා හැසිරෙන විදිහ එයා දන්නෙත් නෑ. එතකොට අපි මේ ඒකේ වින්දිතයා වෙන්න පුළුවන් කෙනාට දැනුම දීලා තිබුණොත් ඔයා යම් කිසි කෙනෙකු විසින් මෙන්න මේ විදියට පරිශීලනය කරන්න ආවොත් අල්ලන්න ආවොත් ස්පර්ශ කරන්න ආවොත් මේක ඔයාට අනතුරක් ඔයා මේකට විරුද්ධ වෙන්න ඕන ඔයා මේක අම්මට කියන්න ඕනි ඔයා මේක ගුරුවරයෙක්ට කතා කරන්න ඕනි ඔයාත් ඉක්මනින්ම තව කෙනෙක් ගාවට ආරක්ෂාව හොයාගෙන යන්න ඕනි කියලා ඒ දැනුම දීලා තිබුණොත් නේ රැකෙන්නේ මොකද අද අපි කාටවත් කාගවත් පස්ස ගිහලා මුකුත් බේරන්න බෑනේ හවුද රකින්න ඔයත්න්ගේ දූල රකින්න ඔයත්න්ට පුළුවන් ඔයත් වැඩනේ ළමයි ඉස්කෝලේ කියලා කියලා ඉස්කෝලේ කියලා ගිහලා ඉස්කෝලේ ගාවින් කොහෙ ගියාද කියලා කවුරුත් දන්නේ නැහැ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ඉස්කෝලේ ගාවින් කිව්වොත් මොනවද කරන්නේ අඩෝ මේගොල්ලන්ට දැනුම තිබුණොත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලිමිට් එක අඳුර ගනින්නේ ඒගොල්ලන්ට අනුතරු කරන එකෙන් වළක්ව ගන්න ඉතින් දැනුම දෙන්න එපා කියන්න බෑ අපිට අපිට දැනුම දෙන්න එපා කියන්න බෑ ඒකෙන් කියනොත් මේ දැනුම දීම කියන්නේ මේ ළමයින්ට ගණිකාව වෙන්න උගන්වනවා නේ ගණිකා වෘත්ති අපේ රටේ ඒක අපි මේ ප්‍රොමෝට් කරන්න ඕනි එකක් ලෙස අපි පිළිගන්නේ මොකද ගණිකා වෘත්ති ප්‍රොමෝට් කරා කියලා දිනු වෙච්ච රාජ්‍යයන් කොහෙවත් නැහැ එහෙම දිනු වෙච්ච රාජ්‍යයන් නේ අපි ඒකට විරුද්ධ වෙන්නේ එහෙනම් දැන් තායිලන්තේ තියෙන්න එපායි සොරපුරක් කියලා සොරපුරක් වෙලා තියෙන්නේ ඉන්නවා ඒඩ්ස් ඇදිච්ච ගොනෝරියා ඇදිච්ච වෙනත් සමාජ රෝග ඇදිච්ච සමාජයක් ඉන්නවා ඒවා උන්ගේ මුළු ජීවිතම ඉවරයි ඒක ප්‍රොමෝට් කරලා මහජනයා දිනු වෙලා නැහැ කවුරු හරි ප්‍රොමෝට් කරපු කාලේ ඒ රජයට ඉතින් මොකක් හරි ඉන්කම් එකක් තියෙන්න ඇති ඉතින් එච්චරයි මහජනයාට ලැබිච්ච දෙයක් නෑ ඒකේ මුළු ජීවිතේම ලෙඩ දුක් එක්ක අන්තිමට මැරිලා යනවා මං අහලා තියෙනවා තායිලන්තේ සමහර පන්සල් වල කරන්නේ ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඒගොල්ලෝගේ ජීවිතේ අවසාන කාලය ගෙවා ගන්න තැනක් නැති නිසා එවැනි තැන් හදලා හාමුදුරුවෝ ඒගොල්ලන්ට ප්‍රතිකාර කරන්න සහ ඒගොල්ලෝ සමාජයෙන් කොම වෙන තත්ත්වයට ආවම උපස්ථාන වලට දාලා තියෙන තැන් තියෙනවා අපි ඒවට එකඟ වෙන්නේ නැහැ හැබැයි අපි දැනුමට විරුද්ධ වෙන්නේ දැනුමට විරුද්ධ වීම සමාජය බහුශෘත වීමට විරුද්ධ වීම කියන එක සමාජගත කරන අපරාධයක් සමාජයක් අනිවාර්යයෙන්ම දැනුමෙන් පොහසත් විය යුතුයි තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ පරිසරය ගැන තමන් රැකෙන්නේ කොහොමද කියන එක ගැන දැනුම තමයි ඕන තමන්ට කළ හැකි දේ නොකළ හැකි දේ ගැන දැනුම මම මේ යසති මම එන්න කලින් ජපානයේ තිබ්බ පොඩි මේ වීඩියෝ ක්ලිප් එකක් දැක්කා මම ඉන්දියාවේ දරුවෙක් එයාගේ කතාවක් මොකක් හරි මේ සමිතියේ කාර්ය මොකක් හරි එකක කතාවක් පවත්වන මේ ඒ රටේ මේ
Lamanya kok ya araksha berita dalam itu na hatali sabtu ni wagan tiada, orang mau kata kila wagan tiada kena kata apa potongan sekolah sami. Mang kalpana kah kucar honda deh. Karena vivasta itu ya na wagan tiada, tamangge araksha berita tamangge samajya araksha berita tiada wagan tiada. Pasalak daruo samiti ho etiana tarangeka speech ekata matrukawa karaganna tattweta genawa kiyanne mama kiyanne indiyawa honda neme indiyawa tiena kalakannima tattwayan tiena ratak ne namuth eken mewa mokak mokak hari kala usaha karana minissu inne ape adena dena daruwe tamanta adala niti riti monawada kiyala lamayekuta adala niti riti monawada kiyala mat atta wasen danne Taruh hadapan demam pun udah nih, kahakola gak nih, satasi pawa gak nih, samaja gak nih, magatotak gak nih, versi kiliya gak nih, mereka semua dek ketemu ada alamah pauti nih, kalayutu deh, nokalayutu deh gak nih, tiennah dano mati unu ini netu, mereka kisah mati apa rakin nih, rakin dana dano mati, dano mati minisur rakin nih balon. Danuat minisur rakyat ne balan ode, tamang tamang ya arah sawah kan itu non, ini danu main, obat obat laki ayatnya ya, niti niti hati anda, eva kreatif karena niladari jodoh wanda, ek hari, ada minisur itu danu mode, ati apa nama tiang sih ay, ne ayatnya ay, ek kau bela ipa, pratipati ada nadi apa nih, ekanya pasal. Bisa nilai sehat enak kota, warna sang rakshane sampan tawa sahape, jiwa sampata, jaiwa sampata sampan tawa, dan umat tati apa nae, pelepote mati eno nika, kunci kali dale dan umat eno nika, ikat tata lagi itu eno nika, awas enak kota mewa ikat ekak, sampan takan, apirate adoi nen. Abi tinggal parisare padam kiala kaktiya, no, itu net. Kita wada, keng tama, pito guna pede bela neti bau pelu mani. Ati panti itu kohitu mata mata kaya parisare padam kiala omat tiya, no, kodi kodi padang kipak, ekam mati nih, mati. Danu mau no hutan. Dan Jepangnya mama, dakinya bisesa dayak tamai. Jepangnya mulu awur tu pahe, tamai gaya. Free school leka, kita kalian tienn memang kata dekial leka, kita gadun leka, etien mana? Ita matero, pahe panthiye te anak kami sekolah, ikut dah guru gan dan kata mana? Sampun dahakol, satasi pawa mal, kumbur, uai kata mana ini lama? Aku ruh kata dari padangan ini mana? Pasir, sekolah. Laduru pasalnya, kindergarten ni ke, wena mama ya, hatta nama me, me sobat dah kami ek anugerah berjibat ini sa, datar, Jepang ni obat dekpot teh me, geval tiye ni cuti cuti geval, ikka gode ni ne, hari cuti geval, ikka gode tiye ni aku, emukat, raten siya ta hatta awa kuaran, rate innoa, cuti dolah kete beri minis. Hebat, thamat, raten siya te hatta eva kelah. Atau tiada dengne? Sudah kerana dengne? Eva ingkar nanangnya, ku prosi, badu gevala, dewantam dal gevala anuat eva dengne? Eva mula te balu balu. E mukat, ekollo danna, ekollonge mulu upne. Harman tak kata eva kadang metu na, ekollon te minisun te jiwa tenne. ए वनंतरे वातुरे ए वनंतरे आश्रित सत्व पद्धति जीवते नॉन ये वटा दाला नीति नीति हमने ये टम दिए लामा काले में ये वनंतरे ढाकोले का ये गुल्लो गनिया नमा आय खाटा बक क्या अंडर दिया क्या नहीं इन्हें कम ढाको कोलकाता का डिंग निभा के एक अपातुरु गांडे पर के ल खाटा बक क्या ना मुकु क्या ना Ini sah, apit orang yang denum. Obrolan ke ayatnya, atau bahasa mana denuma denda
අධ්‍යාපනයත් එක්ක එකතු වෙලා දැනුම දෙන්න වැඩපිළිවෙල වල හදනවා නම් සහ වැඩිහිටියන්ට ගම්වල එක්රස් කරලා මේවා ගැන දැනුම දෙන්න වැඩපිළිවෙල වල හදනවා නම් ඔය තියෙන රේඩියෝ ස්ටේෂන් නේද ටීවී නාලිකා අත්ත වශයෙන් උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ කබල් පොලිටිකල් ප්‍රෝග්‍රෑම් උයි ඔය මේ මූණු ලස්සන කරන්නේ වයි කේ කඳනේ වයි ඒවා විතරක් නෙමෙයිනේ ඉවත් කරන්න ඕන මිනිස්සු ලස්සනට ඉන්න ඕන කේක් හදන් කන්න ඕන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මේ අපේ අත්‍යවශ්‍යනේ අපේ මේ අපේ හදවත වගේ නේ මේ වනාන්තරයකින්. මේවා රැකගන්න විදිය ගැන විශේෂ දැනුම දෙන්න තැන් වෙන්න එපා මේ ටෙලිවිෂනේ. මිනිස්සු උදේට බලන් ඉන්නවනේ මොන වුණත් මේවා දිහානේ. දැනුම් බහුශෘත භාවය කියන එක අතිශයින් වැදගත් දෙයක් වන සංරක්ෂණය. එතකොට මහජනයා දැනුවත් වෙන්න නම් ඔයත් ඊට කලින් දෙන්න. උපාධිපත්ති ඉඳනකොට නිකන් අරේ මේ තේරිලා වන සංරක්ෂණයට වැටිච්ච නිසා මෙහි ඉන්න එපා. ඕකේ දැන් වැටුණ කියනකෝ පත්ති ඉඳීගෙන දීගෙන යද්දි දන්නේම නැතුව ලියුමක් කරලා ආ ඔයා වන සංරක්ෂණය. මුකුත් කරන්න දෙයක් නැත්තම් මේසයක් උඩ වාඩි වෙලා ඉන්න. කමන්නේ. එහෙම දුන්නා කියනකෝ මම කියන්නේ දැන් තමන් එතෙන්ට වැටුණ නම් ඒ සබ්ජෙක්ට් එක කියවන්න. ඒකට අදාළ නීති රීති ටික කියවන්න. ඒකට අදාළව ලෝකයේ අලුතින් වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධව අලුතින් ස්කොලර්ස්ලා ලියන රිසර්ච් පේපර්ස් තියෙනානේ. විතරම ඒවා අප්ඩේට් වෙන දේවල් ඒවා කියවන්න. ඒවා කියවලා ඒ වලින් ලංකාවේ වනාන්තරය සහ මේ ජීව පද්ධතීන් ශාක පද්ධතීන් රකින්න විදිය ගැන අලුත් දැනුමක් එකතු කරන්න. ඒකයි කරන්නේ. එතකොට තමන්ට තමන් කරන වෘත්තිය සම්බන්ධව අසහනයක් එන්නේ නැහැ. තමන්ගේ තෝරා ගැනීම නොවෙන්න පුළුවන් සමහර ඒවා. තමන්ගේ තෝරා ගැනීම නෙමෙයි. හැබැයි යම්කිසි විදියකින් මොන හරි හේතුවකට අපි කියමු අපි අපේ ධර්මයට අනුව කරුමෙට හරි වන සංරක්ෂණයකට වැටුණා කියමු දෙන්න. නේද? ගත්තෝ හිතන් හිටියේ පෙට්‍රෝලියම් ගන්න. හිතන් හිටියේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ගන්න. මොකද දඩාර පඩි සහ ගෙවීම. කරුමෙකට ඔන වන සංරක්ෂණයකට වැටුණා. අනිත් එකට කරුමෙ කියතිය තමන්ටයි ආයතනෙටයි රටටයි සාපකර කරමින් ඉන්නවා මේක ඇතුළේ ඉගෙන ගන්න. මේක ඇතුළේම ඉගෙන ගන්න. මේක ඇතුළේ තමන්ට සතුට වෙන්න පුළුවන් දේවල් හොයාගන්න. තමන්ට අලුත් දැනුමක් හදාගන්න. තමන් හිතන්නේ තමන්ගේ මහජනයාගේ සල්ලි වලින් මං ඉගෙනගෙන මෙතෙන්ට ආවා. මම දැන් මේ මෝඩ මහජනයාට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. ඒ මිනිසුන්ට තේරෙන්නේ නැති කොටස මම තේරුම් අරගන්න නිසා මම මගේ ජීවිතේ මෙතන ඉන්නකන් යමක් කරලා යනවා. අපි සදාකාලිකව ඉන්නේ නැහැ. ඉන්නකන් තමන්ගේ පැත්තෙන් පොඩි දෙයක් හරි කරලා යන මනුස්සෙක් වෙන්න. තමන්ගේ පැත්තෙන් පොඩි දෙයක් හරි කරන්න. එතකොට ඔයත්න්ට කියන්න පුළුවන් මම සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ ආරියෂ්ටාංගික මාර්ගයේ අංගයක් මෙහි පුහුණු වෙනවා. මොකද ඔබට වනාන්තරය සම්බන්ධ සම්මා දිට්ඨියක් තියෙනවා. නිවැරදි දර්ශනයක්. ඔබ වනාන්තරය සම්බන්ධව නිවැරදි ආකල්ප තියෙනවා. සම්මා සංකප්ප තියෙනවා. ඒකේ වෛරෙන් ක්‍රෝධෙන් මේක අකපන්න ඕන මේ වනසන්න ඕන නෑ වෛර ක්‍රෝධෙන් නෙවෙයි වනසන්න නැති කරන්න මේව රැකෙන්න සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත මෙහි ඉන්න සියලුම සත්වයෝ සුවපත් වේවා කියන සිතුවිල්ලෙන් කුරා කුඹියක ඉඳලා මිනිස්සයා දක්වාම සියලු දෙනාට පහසුවක් සැපයක් සතුටක් සලසන විදියට මම්මගේ වෘත්තියේ මේ මේ රාජකාරිය කරනවා කියන ඒ උදාර චේතනාව දිනු කරොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙහිම පුහුණු වෙනවා නැහිම පොණ. එතකොට බොරු කියලා හිස් දේවල් කියලා මේ පාලකයාගේ හෝ මහජනයාගේ හිත සතුටු කරන වැඩ කරන්නේ නැතුව රටට අවශ්‍ය වැඩ එක. මේ සියලු දෙනා රැකෙන වැඩේ කරන එකනේ. කාගේවත් හිත සතුටු කරන්න බොරු කියන්න එපා මේවා වෙන්නේ නැහැ නේ. ඒක කරන්න එපා බොරු කියන්න එපා මිනිස්සුන්ට බොරු කියන්නත් එපා. පාලකින්ට බොරු කියන්නත් එපා මොකද හේතුව ගොඩක් දේශපාලඥයෝ මාත් එක්ක කියන එකක් තමයි ආන්තරණීති නිලධාරීන් දෙන ලනු තමයි අපි කිල්ලේ කියන්නේ සාතික වශයෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ මොකක් කරේ වෙලා ඇතිනේ. ඒගොල්ලොත් ඉතින් බබාලා හින්දා නෙමෙයි කිල්ලේ.
ඒ ගිලින කොට ඒගොල්ලෝට වාසි තියෙන ඉඳ මං ඉතින් අහලා තියෙන ඉතින් ඔයා මුකුත්ම දන්නේම නැද්ද එතකොට කියලා. එතකොට දැනගෙන ඒගොල්ලන්ට වාසි ඉඳ ගිලිනවා. ඉතින් මම කියන්නේ ඔබට දැන් ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැනේ සබ්ජෙක්ට් එක. මං හිතන්නේ මේ අමාත්‍යංශ මේ වට බාර ප්‍රධාන අමාත්‍යංශ වලට පත්වෙච්ච මේ ඇමතිලගෙන් අටේ පන්තියේ පරිසර පාඩමවත් කරපු උන් එකෙක් අපත් වුණා. නමා සබ්ජෙක්ට් දන්න අය හරි අඩු වෙන්නේ අපිට ඉන්නේ නේ. අතලොස්සයි. අතලොස්සයිනේ මං කියන්නේ මේ 227 වන නරකේ උන් මෝඩයෝ අඥානයෝ මේ මගේ ගොන් අදහස් වල ඉන්න එපා. මේ මොකද 225 ඔක්කොම නරකයි කියන්නේ කොහෙද? යතරයි අම් පිරිසක් ඉන්නවා නරක අයහපත් මිනිස්සු. ඒක ගැන අපිට විවේචනයක් නැහැ. අතරේ තාම බුද්ධිමත් මිනිස්සු ඒගොල්ලෝ ජනප්‍රියත් නැහැ. ඥානවන්ත මිනිස්සු දැනුවත් මිනිස්සු ඔතන ඉන්නවා. පක්ෂ තුන හතරෙම. එහෙම මේ අන්තගාමී වෙලා දේවල් දකින්න අය වෙන්න එපා. එහෙම එක්ස්ට්‍රීමිස්ලා වෙන්න එපා. එහෙම සමාජයක් අන්තගාමී වුණාම වෙන්නේ මොකද්ද? එක තීරණයක් ගන්නොත් තරහෙන් වෛරෙන් දත් මිටි කක ඒක හරි ගස්සන්න තව තීරණයක් ගන්නොත් තරහෙන් වෛරෙන් දත් මිටි කක දෙකම වැරදි. ජීවිතේම වරදින. මුළු රටේ අනාගතේම සම්පූර්ණ වරදින මිනිස්සු. එහෙම බෑ. අපි තාම බුද්ධිමත් වෙන්න ඕනේ. තාම බුද්ධිමත් වෙන්න. දැන් ඒ නිසා ඔබලා මේ විෂය දැනගන්න. එතකොට ඔබලාට පුළුවන් පාලකයාට මහජනයාට දෙගොල්ලාටම නිවැරදි දැනුම දෙන්න. මම කියන්නේ කලයුත්ත නොකලයුත්ත ගැන නිවැරදිම දැනුම දෙන්න. ඒක මේ පොපියුලර් වෙන්න නෙවෙයි මේ Facebook වල නම් හදා ගන්න නෙමෙයි. මේක ඔබගේ රට වෙනුවෙන් ඔබ කරන යුතුකම. ඔබට උගන්නපු ඔබට ඉගෙන ගන්න ටැක්ස් කෙවපු මහජනයා වෙනුවෙන් ඔබේ යුතුකම. හරිම දැනුම දී. කළ හැකි දේ බෑ නොහැකි දේ හරියටම කියන්න. හරියටම කියන්න. ඒක කියලා දෙන එක තමයි ප්‍රධානම. විනය හදන්න ඕන. විනය නැතුව මොකක් හක් කරන්න බෑ. බුද්ධ ආගමේ නම් කිව්වේ විනයෝ නාම සාසනස්සායු කියලානේ. දැන් මේ අපේ බුද්ධ ශාසනයේ තියෙන ලොකුම අරුතේ විනය කඩන් වැටීමනේ. ආමතුරුගොල්ලා වෙච්ච මේ අපගේ ආයතනයේ තියෙන ලොකුම ප්‍රශ්නේ කවුරුවත් කාටවත් වග කියන්නේ. ලොකු ප්‍රශ්නයක්. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ හරි පුද්ගලයන්ට වග කියන්න යන්න ඕනේ නෑ. හැබැයි ධහමටයි විනයටයි වග කියන්න කියලා. මගේ අවෑමෙන් ධර්මය සහ විනය ගුරුවරයා කරගන්න. බුදුහාමුදුරුවෝ මේ පංචස්කන්ධයක් නම් කළේ නෑ මගෙන් පස්සේ මෙයා තමයි කියන්නේ. ධර්මයේ විනයයි ගුරු තනතුරේ තියාගෙන ඉන්නවෙන්න කිව්වා. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරේ ලොකු අර්ථයක් ඇතුව මේ ශාසනය පුද්ගලවාදී වීම අතිශයින්ම භයානක නිසා දැන් ශාසනේ මේ පවතින ශාසනය වුණත් ඔබට බැලුවත් තනි තනි හාමුදුරුවෝ අල්ලගෙන මිනිස්සු ලොකු නාඩගමකන යන්නේ. අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ අරයා විතරයි මෙයා විතරයි අපි නම් එයාගේව විතරයි මෙයාගේව විතරයි වගේ එහෙම. එතකොට ඒ තනිකර පුද්ගල සරණයක් නේ කිහිටි. සදහම් සරණ ගිහිල්ලා නැහැ. තුනුරුවන් සරණ ගිහිල්ලා නැහැ. ඒ නිසා මිනිස්සු තවදුරටත් විවෘත වෙන්න සූදානම්. මොකද අර පුද්ගලයා හිතනවට වඩා පිටින් පොඩ්ඩක්වත් එහාට ගිහිල්ලා හිතා ගන්න බෑ. ඒගොල්ලෝ නිදහස් වෙන්න. එතකොට බුදුහාමුදුරුවෝ පැනෙව්වා ධර්මයේ විනය ගුරුතන්ණි තබාගෙන සාසනික පුහුණුව කරගන්න කියලා. අවසනාවකට අපේ ආයතනයේ ගොඩක් විනය කඩන් වැටලා තියෙනවා. මේක පාලනය කිරීම අපි කාටවත් දැන් දුෂ්කර තත්වයක තියෙනවා. සෙසේම නව මාධ්‍ය මෙවලන්නේ ස්මාර්ට් ෆෝන්ස් ටැබ් මේවා ඉන්ටර්නෙට් වයිෆයි මේවා ඇවිල්ලා අපේ ශාසනයත් අද්භූතයට කියන තියෙන මොකද මේ මේවා අපු එක නෙමෙයි ප්‍රශ්නේ. මේවට අදාළ කල්චර් එක ආවෙන්නේ. මේවට අදාළ දැනුම ආවෙන්නේ. මේවට අදාළ සංස්කෘතිය ආවෙන්නේ. මේවා මේ අහම්බයක් විදිහට ලංකා සමාජයට කඩන් වැටිච්චානේ. මේක අර මේ වගේකට තමයි අර ගම්වල මිනිස්සු කියන්නේ වඳුරන්ට දලිපියා වුණා වගේ කියලා කියන්නේ ඒකයි. කියන්නේ මේ මේ වගේ ස්මාර්ට් දේවල් ගන්න ස්මාර්ට් සොසයිටි එකක් ඉන්නේ. සොසයිටි එක ස්මාර්ට් වෙලා නැතුව ඒකට බඩමුට්ටු ඇවිල්ලා. ඉතින් ඒ බඩමුට්ටු පාලනය කරන්නේ කොහොමද? ඒවායේ සීමා මොනවද? මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු විකාර කරගන්නවා. හාමුදුරුවෝ කියන්නේ ඉතින් ඒ සමාජෙම අයනේ.
ඒගොල්ලෝ විනාශයි. ඒක අපිට ලොකු අභියෝගයක්. අපේ ඉන්න ලොකු ප්‍රශ්න. සමහර වෙලාවට මූණ හංගගෙන ඉන්න වෙලා තියෙනවා. වෙන දේවල්. ලැජ්ජා. ප්‍රශ්න තියෙනවා. නමුත් අපි එහෙමයි කියලා අපේ සීමාවේ අපි කොහොම හරි වීර්ය කළ යුතුයි. යම්කිසි ආකාරයක අපේ පෞරුෂය අපේ ආයතනයන්නි පෞරුෂය පාවිච්චි කරලා යම් නීති රීති සමුදායක යම් විනය ශික්ෂණයක අපේ ස්ථාන පවත්වාගෙන අනේ ඔක්කොම ඉවරයි දැන් ඉතින් අතිසාරේට අමුඩ ගහලා වැඩක් තියේද කී කියා එහෙම ඉඳලා හරියන්නේ නැහැ කියන්නේ එක පහනක් හරි දල්වන්න කියලානේ නේද අඳුරුයි අඳුරුයි කියලා සාප කරන්නේ නැතුව එක පහනක් හරි දල්වන්න දැන් ඔයත් කාටත් කියන්න බලයි ඉතින් උඩ ඉඳලා පහලටම දූෂිතයි මේ අපි මේ තනි පුද්ගලයෝ වැඩ කරලා වැඩක් තියෙද නැහැ මේ ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ අදිෂ්ඨානශීලී තනි පුද්ගලයෝ වැඩ කරලා අදිෂ්ඨානශීලී තනි පුද්ගලයෝ වැඩ කරලා කරපු වෙනස්කම් මේ ලෝකෙ තියෙන්නේ නැතුව මේ පොදු ජනයාට හිතිලා කරපු වෙනස්කම් කියලා જાතියක් නැහැ එහෙම පොදු ජනයා කියලා જાතියක් එහෙම නැගිටින්නේ නැහැ නේ ඔය රැල්ලට මොකකට හරි දුවන් එනෝ ඊට පස්සේ අපෝ මේ මිනිස්සු හොයා ගන්නත් නැහැ කොහෙද කියලා. ඒක තමයි ඇත්තම කාරණය මේ පොදු ජනයා කියන જાතිය. හැබැයි අදිෂ්ඨානශීලී දර්ශනයක් සහිත ප්‍රඥාවන්ත විනයක් සහිත තීර්ණාත්මක මිනිස්සු ඉන්නවා. අන්න ඒ කණ්ඩායම බුද්ධිමත්ව වැඩ කරොත් සමස්ත සමාජයක් බේර ගන්න පුළුවන්. අර අනුවන මිනිස්සු බේර ගන්න පුළුවන් ඒ තීර්ණාත්මක බුද්ධිමත් ඥානවන්ත සමාජ කණ්ඩායම. ඒ කණ්ඩායම සුළුයි. ඔයත් මෙතනට ඇවිල්ලා තියෙන ලොකු අධ්‍යාපනයක් ලැබල. ඒකයි මම ඔයත් එක්ක මේක කතා කරන්නේ. ඔයත් කන්ට මම දන්නවා හෘදේ සාක්ෂියක් තියෙනවා. හෘදේ සාක්ෂියක් තියෙනවා. තාම තමන්ගේ රටට ආදරේ. තාම තමන්ගේ රට බේරෙන්න ඕනේ හැදෙන්න ඕනේ කියලා හිතන අය තමයි ඉන්නේ මේ. මේක තාම ඉන්නේ. ඒ නිසා ඔබලාගේ ඒ උතුම් කාර්යභාරය කරන්න ඔබලා විනය ගරුක වෙන්න අනිත් අය විනය ගරුක කරගන්නත් වීරක කොටින්ම විශ්‍රාම ගියපු දවසට නිදහසේ තනියෙන් ඉන්න වෙලාවට හිතනකොට විඳවන්නේ නැතිව කරන්න අපි අර වැඩ ඇතුලේ යද්දී අපිට හිතන්න වෙලාවක් නැති නිසා අපිට ඒ වැඩ එන්ජොයි කරන්න අර සන්තෝෂයි ඉතින් අදත් හරි අදත් මෙහෙමයි අදත් අහමයි කියලා ගාන ලැබෙනේවා ගණන් කර කර එහෙම යන්න පුළුවන් වැඩි තියෙන ඩිටයිල් එක. ඒක දික් සංගලා පුටුවකට වැටුණට පස්සේ නේ. එතකොට අද ආකර්ෂණය වෙච්ච අය ඔක්කොම විකර්ෂණය වෙනවා. අද අපේ දැනුම ගැන කතා කරන අය, අද අපේ හැකියාවන් ගැන කතා කරන අය, අපේ මූණ ගැන කතා කරන අය, අපි ඇඳන් ආපු ඇඳුම් ගැන කතා කරන අය. දවසට අපිට ඔන්න අපි ගැන කල්පනා කරන්න. එතකොට විඳවන්නේ නැති වෙන්න තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ යස්ස අසු මුකෝ රෝධං නේ විපාකම් පටිසේවති. ඒ කියන්නේ කඳුළු පුරෝගෙන මූණේ විපාක විඳින්න වෙනවා කරන්නේ පයිච්චකට. කරන්නේ. ආයතනය ඇතුලේ සමගියෙන් ආයතනය ඇතුලේ සමගිය. සමගියෙන් ඉඳීම කියන්නේ බොරුවට මූණිච්චාවට නෙමෙයි. අවංකවම කෙනෙකුගේ දැනුම තේරුම් අරගෙන හැකියාව තේරුම් අරගෙන ඒකට ගරු කරලා එයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව අවංකව තමන්ගේ ඒ සමගිය රැක ගැනීම වෙනුවෙන් දේවල් ටිකක් කරන්නේ. එකිනෙකා එකිනෙකාට ගරු කරනවා නම් එකිනෙකා එකිනෙකාට අංචි අදින්නේ නැත්නම් නේ හිංසා කරන්නේ නැත්නම් වැරදි ලෙස පීඩා කරන්නේ නැත්නම් පලිගන්න වැඩ කරන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම මේ ඒ ආයතනේ සමගිය රැකෙන ආයතන දියුණු වෙන්නේ ඇතුළ හොඳ වෙන්නේ නේ ඇතුළ හොඳ වෙන්නේ අපි කාටවත් ජීවිතේ දෙයක් නරකක් කරලා අපි උඩට ගිහිල්ලා ඉතින් අපිට ගෙවන්න වෙනවා. ගෙවන්න වෙනවා. බුදාගමේ කිව්වේ මේ කර්මය කියන එක හරි භයානක දෙයක්. චේතනාන්විතව කරානම් මේ රිටර්න් එක එක්ක ditta dhamma vedaniyai නේ. මේ ආත්මෙම එනවා එක්ක උපපජ්ජ වේදනියයි ඊළඟ පළවෙනි මාත් වෙනවා. අපරාපරිය වේදනියයි නැත්තම් කොයි හරි ආත්මක පළ දෙනවා. නිවන් දකින්න කම්ම පළ දෙන ඒවා තියෙනවා. ගිනි ගිනි දෙන්න එපා. ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා නේ. එක් කරන්න එපා අවංකව
පොඩි හරි උදව්වක් කරගෙන මිනිස්සෙක්ගේ මිනිස්ස ප්‍රශ්න තියෙනවානේ ඒවත් අඳුනගෙන අනුග්‍රහ කරගෙන ආයතනෙ කඩන් වැටෙන්නේ නැති වෙන මිනිස්සත්වයක් රැකගෙනනේ හැමතිස්සම අපිට එනෝනේ ඔය ප්‍රශ්නයක් මේ සාරයද පැවැත්මද කියලානේ ඒ කියන්නේ අපේ මොනවයි මොකක් පැවැත්මද රකින්නේ නැත්තම් හරයදනේ ඔය දෙක බැලන්ස් කරන එක තමයි රාජ්‍ය සේවකයෙකුට තියෙන බලගත්තුම අභියෝග නිලධාරියෙකුට නිලධාරිනියකට තියෙන ලොකුම අභියෝගය තමයි මෙතන ක්‍රියාවට නංවන්න ඕන සාරයද නැත්තම් පැවැත්මද එතක බැලන්ස් කරලා බුද්ධිය උරගන්න. සායව රැකගෙන ස්ථානිත රැකගෙන නේ මොන වුණත් ඔය අත්තන්ගේ ළමා ලපටි ඉගෙන ගන්න මෙතනින් හම් වෙන වැටුපෙන්නේ. අපිට මේක රැකගෙන ඉන්න. මේක තියුණු වෙන්න එපා. මේකෙන් රටට වෙන්න ඕන සේවය වෙන්න එපා. ඒ ටික කරා. මං කියන්නේ මේ 100%ක්ම නරක දේවල් වෙන එක ඔබට වළක්වන්න පුළුවන් කියලා නම් ඔබ 100%ක් උත්සාහ කළොත් 75%ක් හරි බේර ගන්න පුළුවන්. ඔබේ උත්සාහය 100%ක්. ඒක වෙන්නේ නැහැ. නමුත් 100%ක් උත්සාහ කරාම 75%ක් හරි මම බේර ගත්තා. නේ. මගේ පැත්තෙන් මම දේවල් කරා. මොනවා වුණත් මේ ගොඩාක් නීති රීති තියෙනවා මේ. ඒ කොටස මතු කරගන්න එක තමයි තියෙන්නේ. කාගෙන් බේරන්නත් පොත් බේරෙන්නත් පොත ඉස්සරහට දාන එක තමයි තියෙන්නේ. ඒකෙන් බේරෙන්න කැලි තියෙන ඔය පොතේම ඒ කැලි පෙන්වන්න තියෙන්නේ. බුද්ධිමත් වෙයි. ප්‍රඥාවන්ත වෙයි. හැම තිස්සෙම හිතන්න වනන්තරය. මේ ඒකත් එක්කයි මේ දෙපාර්තමේන්තුව තියෙන්නේ. මේ ආයතන. ඒකේ ඉන්න සත්තු ටික ඒකේ තියෙන පුංචි ගහකොළේ ඉඳලා යෝධ රූක්ෂ මහා ගස් දක්වා නිසියල් රකින්න ඒකත් එක්ක ගැට ගැහුණු මනුස්ස ප්‍රජාව රකින්න ඔබලා කටයුතු කරන්න කියන එක තමයි මේ දේශනාවේදී මම සිත කරන්නේ සිත කරන්නේ තින් පැයක් බණහන් එක මම ඔබට මේ නිවන් දකින්න හේතු වෙන දේවල් තමයි මේ කිව්වේ මේවා තමන්ගේ වැඩ කරන තැන ඊට අදාළ නිවැරදි දර්ශනයක පිටල අවංකව සිල්වත් හිතියොත් නිවන් දකින්න ඒක උදව්වක් වෙනවා එකින් එකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේකයි මෙන්න තණ්හාවේ කොටස් තුනයි ඒව කියන්නේ ගියේ නෑ. නමුත් මෙතන ඔබ මේ රාජකාරිය කරම්ම ධර්මානුකූල වෙන හැටි තමයි කියන්නේ. රාජකාරිය කරන ගමම්ම ධර්මානුකූල වෙන. ඒකට වීරය කරන්න. මේ දේශනාවේ දේවල් ඔබට පුළුවන් බුද්ධ පුතුන් පේජ් එකේ මම මේක සජීවීව විකාශනය කරන. ඔබට පුළුවන් නැවත නැවත අහන්න. තමන්ගේ යාළුවොත් එක්ක බෙදා හදාගන්න නේ. ශ්‍රවණය කරන්න මේවා ගැන කතා කරන්න මගේ දේශනයේ තිබුණු අඩුපාඩු එකතු කරලා තව ඒකට ඕ කොටසට මේකත් එකතු වෙන්න තිබුණා නම් හොඳයි කියලා තමන්ගේ යාළු මිත්‍රයෙක් එක්ක බෙදා හදා ගන්න මගේ දේශනයේ දැනුම මදි කොටස් තියෙනවා ඒවත් ඔයත්තුන්ගේ දැනුමෙන් එකතු කරමු එහෙම තමයි රටක් හැදෙන්නේ රටවල් හැදෙන්නේ නැහැ නිකන් කෑ ගැහුවට ඕ හූ කිව්වට නේ රටවල් හැදෙන්නේ මිනිස්සු වෙනස් වෙනවා මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න ඕන. මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කරගන්න ඕන. එහෙම තමයි ලෝකෙ දියුණු රටවල්. මම ඉතින් ওই ලෝකේ අංක 1 රටක් වෙච්ච ජපානේ දිහා බලලා අපේ රට ගැන දුක් වෙනවා. මේ රට දියුණු කරගන්නේ මහජනය පාලකල කැප වෙන විදිහ. උදුම කැප වෙන. මෙහෙන් යන සියලු දෙනාටත් ඒ මාර්ගයට අනුගත වෙනවා මිසක මෙහෙ දාපු දෙල්ලන් දාන්න ඉසිසේත්ම ඔක්කොම ඉතින් අර නීතියට යට වෙලා ආය මොකොත් එක්කෙක් බෝඩ්ඩුස්සකට කිසි මොකොත් නැහැ තියෙන වැඩේ කරන් ජීවත් වෙන එකම දේ තියෙන්නේ ජීවත් වෙන්න ප්‍රාමාණික වැටුපක් හම් වෙනවා වැටුපෙන් 160ක් විතර ටැක්ස් ගහලා අපහු අරගන්න ජීවත් වෙන්න මිනිස්සුන්ගේ ජීවිතවල මම දැක්ක දේ තමයි ජීවත් වෙන්න විතරක් පොළො ඒකනේ ජපානේ මේ ලෝකයේ සියදි විනාස ගන්න රටවල් අතර හැමතිස්සෙම අංක 1 2 3 4 ඉන්නේ. ඒ කියන්නේ මොකද මේ රට වගේ විනෝද සමයන් ඉහි නැහැ. මිනිස්සු ඉන්නේ හැමතිස්සෙම ජීවත් වෙන්න සටන. ඉච්චරමයි වැඩි. වෙන මොනවත් හිතන්නවත් වෙලාවක් නැහැ. දැන් මේ දවස්වල බඩු මිලයි. වේගෙන් බඩු මිල යනවා. ඉතින් මට සුපර් මාකට් එකකට ගියාම ඒ කොම්බිනි කියලා කියන්නේ සෙවන් ඉලවන් වගේ පොඩි
පොඩි කඩ චිල්ලර කඩ. ඉවින් එකට ගියාම ජපාන අය හම්බුණා. මම ඒකලොත් කොහොමද කියලා අහලා කොනිචිවා තක්කයිනේ. ඒ කියන්නේ කොනිචිවා හෙලෝ කියන එක. තක්කයිනේ කියලා කියන්නේ මිලයිනේ කියලා. ඒ ඒගොල්ලෝ කිව්වා තක්කයිනේ සියෝ. ගොඩක් මෙලයි. ගම්බත්නේ. ගම්බත්නේ කියන්නේ තා ටික උත්සාහයෙන් වැඩ කරා. ඒගොල්ලෝ හිතන විදිහ ඒගොල්ලෝ ජීවිතය වෙනම උත්සාහවන්ත. උතුම වේ. ජනප්‍රියම වචන තමයි උත්සාහවන්ත වෙන්නේ. උත්සාහ තමයි මම ජීවත් වෙන ප්‍රාන්තයේ චිබා කෙනෙක්ගේ ප්‍රධාන තේමා පාඩයක් තමයි ගම්බරෝ චිබා. උත්සාහවන්ත වෙන්න චිබා වෙන්න. හැමතැනම ලොකු බෝඩ් වල එක තියෙනවා. විරිවක් අපේ රටත් ඉහළට ගෙන යන්නත් පුද්ගලික ජීවිතය ඉහළට ගෙන යන්නත් අත්‍යවශ්‍යයි මොකද උත්සාහය. උත්සාහවන්ත කම්මැලි වෙලා විරිවක් දෙමිට අනුශාසන අධික කරන්නේ හොඳට ඔයත් මේ දේශනාව ශ්‍රවණය කරගන්න. හැමෝම හැම කන් දුන්නා මට පේනවා ඇත ඉඳලත් බොහෝ දෙනෙක් මේ දේශනාව බොහෝම හොඳින් අහන් කන් දුන්නා කවුරු නිදාගත්තත් නෑ අනිත් එක මේ වෙලාව නිසා තමයි මම බණ පාර ගත්තේ. සමහරව ආරාධනා කරන දෙකට රාජ්‍ය ආයතන පලාතකයන් පලාතකයන් මොකද මම යන්න ඕනේ එයාලට බුදිය ගන්න අපි කියන්නේ නේ මම එන්නම් හැබැයි පළදායිම වෙලාවක ඒ ආයතනික පළදායිතාවයට හානියක් නොවෙන්න බණ කියලා දෙන්න. දැන් මෙතෙන්ට ආපු කාටවත් හිතෙන්නේ නැහනේ අයියෝ කම්පැනි ආයතනේ වෙලාව කෑවා හිතෙන්නේ නැහැ. ඔයත්තන්ගේ ආයතනයටයි පුද්ගලික ජීවිතයටයි රටටයි අවශ්‍ය දෙයක් බුද්ධ ධර්මයෙන් කියලා දුන්නේ නැහැ. ඒකට මම අපරාධකරුවෙක් නෙමෙයි. මම මෙහි වෙලාව හොරකම් කරන්න ආපු කෙනෙක් නෙමෙයි. සම මට ආත්ම තෘප්තියක් තියෙනවා. ඔයතනට තාත්ම තෘප්තිය. ඔයතත් හරි දෙයක් අරුවා අපේ ආයතන පදාල දෙයක් අපි කතා කරා. අපේ දැනුම නැවත රිෆ්‍රෙෂ් කරගන්න අවශ්‍ය පොඩි පොඩි දේවල් සාකච්ඡා කරා. ඒත් ප්‍රමාණවත්. ඉතාම ශ්‍රද්ධාවෙන් 9:10 ඉඳලා දැන් 10යි කාලය වෙලාව බණ අහලා රැස්සුණු සියලුම පිංකුසල් ඔයත් එක්ක එකට වැඩ කරලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරමින් ඉඳලා මිය පරලෝකයේ පුසියලුම ඔබේ හිතවත් නිලධාරී මහත්මා මහත්මීන්ට ආයතන කාර්ය මණ්ඩල සමාජිකයින්ට වගේම ඔබ හැම දෙනාගේම පුද්ගලිකව නමින් මිය ගියපු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අපේ රට වෙනුවෙන් දිවිපෙදු ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඇතුළු සියලු අංශවල රණවිරුවන්ට මෙපින් අත් වේවා සුපත් වේවා සපවත් වේවා දුකින් මිදේවා නිවන් දකිත්වා කියන සිතින් සාදු දෙවියෝ පින් අත් කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බලම ශක්තිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ වගේම දව සංස්ථාවේ සේවය කරන මේ ස්ථානයේ ආපු නිලධාරී මහත්ම මහත්මීන්ට වගේම ආපු නැති සම්බන්ධ සියලු දෙනාටත් වන අහන්ට ආපු කාර්ය මණ්ඩල සියලු සමාජික මහත්ම මහත්මීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා සියලු යහපත උදා වේවා දියුණුව මේ ස්ථානයේ වන සම්පත ඇසුරු කරගෙන ඉන්න සතාසීපාවගේ වගේම මිනිස් ප්‍රජාවෙත් ආරක්ෂාව නිදුක් බව නිරෝගී බව සුවපත් බව පැවැත්ම චිරජීවනයේ උදා වේවා දෙවියෝ වනපියසත් ඔබත් ආරක්ෂා කරත්වා උතුම් දෙවිවරුද නිවන් දකිත්වා කියලා සාදු අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පිංකුසල් පාරමී ධර්ම වේවා මේ භවයේ පුරාම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයේ මැසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් පිංකමද පාරමී ධර්මයක්ම වේවා සාදු 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 දෙවියන්ට පින්දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති වන්දනා කරගන්න
අභිවාදන සීලස්ස නිච්ඡං උත්තාපචායනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු හැම දිනාටම තෙරුවන් සරණයි.